ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලා ආදරය කරන චරිතයකගේ ලස්සන ටෙලි ඩ්‍රාමා එකක් ගැන. අහලා බලන්නකෝ. ඔයාලා දන්නවා අපි ගුජුම්පියෝට ආදරය කළාට ගුජුම්පියෝ ආදරය කළේ චැන්තිට කියලා. පස්සේ අපි කිම් ටෑන්ට ආදරය කළාට කිම් ටෑන් ආදරය කළේ චායුන් සන්ට කියලා. කමක් නෑ කියලා අපි ලියු සන්ට ආදරය කළා. ඒත් ලියු සන් ආදරය කළේ කිම් නානට කියලා. පසු බහින්නේ නෑ කියලා අපි හොජුන්ජයට ආදරය කළාට හොජුන්ජය ආදරය කළේ ෂිම් චොන්ග්ට කියලා. සැලෙන්නේ නෑ කියලා අපි ජින් හෝට ආදරය කළාට ජින් හෝ ආදරය කළේ පාකේ ඉන්ට. ඉවසපම් පපෝ ඉවසපම් කියලා අපි චුදල්චි චෝයි යංට ආදරය කළා. ඒත් චෝයි යං ආදරය කළේ යුයින් සෝට කියලා. පිවිතුරු ආදරේ අතරින්නේ නෑ කියලා අපි ලියොන්ට ආදරය කළා. ඒත් ලියොන් ආදරය කළේ ලුතිනල් ජියොන්ටේ යුල්ට කියලා. ඔක්කොගෙම හිටියේ ලිමින් හෝ උනාට කෙල්ල හයදනෙක්ට හොඳම පෙම්වතා වුණායා. ඒව බලලා අපේ ෆෑන්ස්ලා හොල්ලල හඩා වැටනා. හයියෝ පව් ඉතින් අනේ ඔයාලා. ඉතින් අපි මේ කියන්න යන්නේ අපේ ලිමින් හෝ රංගනයෙන් දායක වන ලස්සන ටෙලිඩ්‍රාමා එකක් ගැන. අනාගත කොරියාවෙන් අතීතයට ගිය සුන්දර වෛද්‍යවරිය ඉයුන් සෝගේ හා ඒ අතීතයේ ගෝරියෝ දේශයේ බුදල්ච කපිතාන් චෝ යොන්ගේ ආදර කතන්දරය. ෆේත් අනාගතයෙන් අතීතයට ගිය ලස්සන වෛද්‍යවරියා. තමන්ගේ දේශය වෙනුවෙන් දිවි හිමියෙන් සේවය කරන කපිතාන්වරයෙකු සහ ඔහුගේ හමුදාව. තමන්ගේ දේශය රාජ්‍යත්වය හා අහිංසක ජනතාව වෙනුවෙන් කැපවන රජකු ඔහුගේ රැජිනිය හා ඔහුගේ ආරක්ෂක ආරක්ෂිකාවන්. බලයට කෑදරකම් කරන එක් පුද්ගලයෙක් හා ඔහුගේ සහෝදරයන්. මෙන්න මේගොල්ලෝ තමයි මේ ටෙලිඩ්‍රාමා එකේ ඉන්නේ. බලන්න බලන්න ආස හිතෙන කතාවක්. හිස්ටොරිකල් වුණත් අපේ භාෂාවෙන් කිව්වොත් පට්ට කතාවක්. හිතන්න ඔයාට අවස්ථාවක් ලැබුණොත් අතීතයට ගිහින් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න මග හරින්නේ නෑ නේද? ඉතින් බලපු අය දන්නවා කතාවේ රසය. නොබලපු අය බනින්න එපා මට කතාව ගැන කියෙව්වා කියලා. ඒත් ලස්සන කතා බලන්න හොයන අයට අසහිතයි කුතුහලයක් ඇති වෙයි කියලා හිතන නිසයි මම මෙහෙම කිව්වේ. අනිවාර්යෙන්ම ඔයාලත් බලන්න. ඔයාලා පිස්සු වැටේ මේ ඩ්‍රාමා එකටත්, විශේෂයෙන්ම ලිමින් හෝට ආදරය කරන අයට. කතාව ගැන මීට වඩා දේවල් දන්න අය අනික් අයටත් දැනගන්න ඕන කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. අපේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අනිත් අයට දැනගන්නත් එක්ක මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවනම් ෂෙයා කරන්න.